සමහරක් අය ක්‍රියාවෙන් සංවර වෙනවා කියලා මං අහවල් දේ නවත්තනවා කියලා වාරණ නීතියක් දාගෙන බලෙන් කාගෙන නවත්තගෙන ඉන්නවා. සංවරත්වයේද අසංවරත්වයක්ද කියන්නේ කාලා බලන්ඩම හිතෙනවා, බීලා බලන්ඩම හිතෙනවා, ඉවසාගෙන දත්මිති කාගෙන වායාමයක් දරාගෙන ඉන්නවා, අමාරුවෙන් ඉන්නවා, කන් නැතුව බලන් නැතුව අහන් නැතුව විඳින් නැතුව. ඒක සංවරත්වයේද නෑ. ඒකට අපි සිංහල භාෂාවෙන් කිව්වොත් කියන්න වෙන්නේ මොකද්ද? පස්ස පැත්තේ ඇබයක් ගහගෙන ඉන්නවා. සංවර සීලේ හැසිරෙනවා නෙමෙයි. ඒක නිවන් මඟ නෙමෙයි. සංවරිත්වා. මොනවද මේ වර්ණය කරන්නේ? රාගය, ද්වේෂය, මෝහය. අන්න එතකොට තමයි සංවර වෙන්නේ. නැත්තම් සංවර වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව දේශනා කළා, මනාච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං හැටියට, මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති පාපකා කුසලා සරසංකප්පා තංචේව බික්කු නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති ඒවං කෝතේ බික්කු සංවරෝ හෝති කියලා සංවර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒක නිසා මේවා වරද්ද ගත්තොත් පාර වරදිනවා. අතර කමටහන් කරගෙන කරගෙන යනකොට ඔබ තුල හේතුඵල දහමට බහා ගලපා බැලීමත්, ණය විනයට සසඳා බැලීමත්, මේ ධර්ම මාර්ගයේ අනුගමනය කිරීමත් පිළිබඳව පැහැදීමක්, ප්‍රසාදයක්, සද්ධාාවක් ඇති වෙනවා. හැබැයි නැවත අකුසල් සිතුවිලි ඇවිල්ලා හිත කිලුටු වෙන්න කිලුටු වෙන්න මොකද වෙන්නේ? සද්ධා බලය ටිකක් අඩු වෙනවා, වැඩි වෙනවා. අකුසල් සිතුවිලි අඩු වෙනවා, කුණු සලහරිද්දි වැඩි වෙනවා. අකුසල් සිතුවිලි එද්දි මොකද වෙන්නේ? අඩු වෙනවා. අසද්දෝ තත්වයට පත් වෙනවා. හිතේ තිබ්බ සංවර සීලය, සංවර බව අඩු වෙනවා. දුස්සීලෝ හෝති තත්වයට පත් වෙනවා. අන්න ඒ අනුව සතර කමටහන් කරගෙන යන කෙනෙක් මෙයා සමහර විට නොකරන කෙනෙක්, සමහර විට කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් මෙයාගේ හිතේ පහළ වෙනවා කොතුහල මංගලිකෝ හෝති. ලස්සන වචන ටිකක්. කොතුහල මංගලිකෝ හෝති. කොතුහල කිව්වේ දෙගිඩියාවක් ඇති වෙනවා. මංගලිකෝ කිව්වේ ආස්වාදය. මෙතන ඉන්නවනේ උපාසකම්මල ගොඩක්. මේ අය භාවනා වැඩසටහන ඉවර වෙලා ගෙදර යනකොට පාරේ කඩේක ඩමියක දාලා තියෙනවා කාලාන්තරයක් හොයපු හම්බෙච්ච නැති ගවුමක් දැන් තියෙනවා පින පෑදිලා. මේ ගවුමට කොයි තරම්නම් රාගයකින් හිතමත් වෙලා තිබ්බද? මේ ගවුම දකිද්දිත් හිත නැවතත් රාගයෙන් මත් වෙනවා. මොකද්ද Tamanට හිතෙන්නේ? ගවුම ගන්නවද? සතර කමටහන් වඩනවද? ගවුම ගන්නවද? සතර කමටහන්. ගවුමද? කමටහන. ගවුමද? කමටහන. මෙච්චර chance එකක් ලැබිච්ච වෙලාවේ ගවුම අත්හැරලා යන්නත් නිකන් මොකද්ද වගේ. සතර කමටහන් ඉතින් දන්නේ කනේ. කොයි වෙලේ වඩා ගන්න බැරිද? අර කොතුහල මංගල්‍යයක් හිතේ ඇති වෙනවා. දෙපැත්තට දෝලණය වෙනවා. ඒ වගේමයි අපි හිතමුකෝ දැන් මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් භාවනාවට සටහන් ඉරලා ගෙදර යනකොට ආදරවන්තියෙක් හෝ ආදරවන්තියෙක් කම් වෙනවා. අර රාහුලං ජාතෝ බන්ධනං ජාතෝ වගේ වැඩක් වෙන්නේ. රාහුලේක් බන්ධනයක් උපදිනවා. දැන් කොතුහල මංගල්‍යයක් ඇති වෙනවා. අලුතෙන් ආයෙත් සම්බන්ධතාවයක් උපදවා ගන්නවද? සතර කමටහන් කරලා පටිසෝධගාමී මාර්ගේ හැසිරෙනවද? එන දෙයියෝ ළඟටම ගෙනත් දීලා තියෙනවා ආදරය කරන්න කෙනෙක්. බුදුහාමර දීපු එක අමතක වෙනවා ටක් ගාලා. කවුද මන් මොකද්ද මතක් වෙන්නේ? දැන් හම්බෙලා තියෙනවා. මම හොයපු රූපයක් තියෙනවා, මම හොයපු ශබ්දයක් තියෙනවා, මං හොයපු හැඩයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. පැහැදිලිද? අර සොයා සොයා ආවා මම සෙව්ව මැණික හම්බුණා කියලා. සතර කමටහන් වැඩුවොත් මේ වැඩේ නවතිනවා කියලා දන්නවා. මේක කරන්න බෑ කියලා දන්නවා. හැබැයි සතර කමටහන් වඩනවද? ෆෝන් නම්බරේ ඉල්ල ගන්නවා. සතර කමටහන් වඩනවද? ෆෝන් නම්බරේ ඉල්ල ගන්නවා. චුට්ට වෙලාවක් පොඩ්ඩක් ඔල්මොරොන්දම් වෙනවා, දෙපැත්තට කැරකෙනවා. ටික වෙලාවක් ඉඳලා මේ උපාසක මහත්තයා හෝ උපාසක මහත්මිය හිතනවා ෆෝන් නම්බරේ ඉල්ල ගන්නවා සතර කමටහන් කියලා දෙන්න. කමන්නේ මෙයාවත් මේ මාර්ගයට ගන්න පුළුවන් වුණොත් හොඳයිනේ. මෙයාවත් මේ මාර්ගයට ගන්න පුළුවන් වුණොත් හොඳයි. එහෙනම් ඔය විශාකත් හිටියේ
කියලත් ඔන්න දාගන්නවා. එන විශාකාම උපාසිකාවත් හිටිය. අනික ඉතින් මේ යන විදිහට බැලුවොත් යකෝ සතර කමටහන් වැඩුවොත් මේක මොනවක්වත් කරන්න හම්බෙන්නේ නැහැ කියලත් ඔන්න හිතට දාගන්නවා. ඊට පස්සේ තවත් ඕනනම් තවත් සමහර අය හිතනවා නෑ ඉතින් මේක දැන් බලන්නකො බහුතරයක් බණ අහන්න එන්නෙත් ඔක්කොම දේවල් කරලා ජීවිතයේ ආශාදේ විඳලා ඉවරයනේ මන්තාව මගනේ එහෙමත් හිතාගන්න. කොහෙටද මේ කුරුමානම් අල්ලන්නේ? ෆෝන් නම්බරේ ඉල්ලන් සතර කමටහන් කියලා දෙන්න. ආයේ වෙන වැඩකට එහෙම නරක දෙයකට එහෙම නෙවෙයි. යාළු වෙන්න ආදරය කරන්න ඒවට නෙවෙයි. හරිම හොඳ වැඩකට සතර කමටහන් කියලා දෙන්න. රාගයක් එද්දි අසුබේ වඩන්න කියලා දෙන්න. දේශයක් එද්දි මෛත්‍රී කරන්න කියලා දෙන්න. ඉතින් මොකටද ෆෝන් නම්බර් කෙලින්ම කියන්න තිබ්බනේ ගිහිල්ලා. මේ විදිහට මේ කුතුහල මංගල්‍යය ඇති වෙනවා. දැන් ෆෝන් නම්බර් එක ඉල්ල ගන්නවා. මංගලම් පච්චේති නෝ කම්ම. මොනවා වුණත් කමන්නේ දැන් මේ හම්බෙච්ච චාන්ස් එකනේ කියලා ෆෝන් නම්බර් එක ගන්නවා. පෙර නොතිබූ පෙර නොවිරු පෙර නොදැනිච්ච ආදරයක් දැනෙනවා. පෙර නොදැනිච්ච ලෙංගතුකමක් දැනෙනවා. මොනවද මේ දැනෙන්නේ? අර ආසව වේමත්තතාවයේ තමයි දැනෙන්නේ. ඒ වුණාට කියනවා වාතරම් මට කාවවත් දැනුන්නේ නැහැ. මොනවද මේ දැනෙන්නේ? තමන් ගාව තියෙන ආසව ටික කැලැත්ෙනකොට එන සද්ද බද්ද ටික තමයි මේ දැනෙන්නේ. නමුත් කියනවා දැන් ඔයාව මට දැනෙනවා දැනිච්ච කෙනෙක් නැති හින්දා මම මෙහෙම බණත් අහන්න ගියා මහාන වෙන්නත් ගියා. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මට ඔයා ඉන්නවා. හොඳට ආසව නලවනවා. දැන් ඔය ඉන්න අතරේ අපි හිතමු අර අසපුවේ ඉන්න හාමුදුරු නමක්ගේ බණක් ඇහෙනවා. ආදරය කරන විදිය. නෝනව රැක බලා ගන්න විදිය. මහත්යට තේ හදලා දෙන්න ඕන විදිය. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ ලෞකික ලෝකෝත්තර උභය අර්ථ සාධනය පිණිස. මේ කියන්නේ ලෞකිකත්වය. මේක ලෞකිකත්වයට ඕක ලෝකෝත්තරත්වයට. ඉස්සෙල්ලා ලෞකික වශයෙන් යහපත් වෙමු. ඊට පස්සේ ලෝකෝත්තර වෙමු. ඉතෝච බහිද්දා මේ ශාසනයෙන් බැහැරට පැන්නා. අඤ්ඤං වෙන කෙනෙක් අල්ලගත්තා. දක්කිනෙයං ගවේසති. ඒක නිවන කියලා හිතාගෙන යනවා. ඔබටත් මේක වෙනවා. සතර කමටහන් කරගෙන යන්න කුතුහල මංගල්‍යයට අහුවෙන්න එපා. කුතුහල මංගල්‍යයට අහුවුනොත් මේක වෙනවා වෙනවා වෙනවාමයි. මේ ධර්මායතන තියෙන භාවනා වැඩසටහන් වලට අහපු බොහෝ භික්ෂුන් වහන්සේලා නිර්මාංශ ප්‍රශ්නෙන් මේ ධර්මයෙන් පිටවයිනවා. කණ එක නවත්ත ගන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි කියන සතර කමටහනුත් ඇරදී, දුක්ඛාර සත්‍යයත් ඇරදී, සමුදයත් ඇරදී, නිරෝධයත් ඇරදී, මාර්ගයත් ඇරදී ඔක්කොම වැරදි. නිකමට කිව්වනම් මස් කෑල්ල කෑවට ප්‍රශ්නයක් නැහැ කියලා අන්න අපි කියන ඔක්කොම හරි. පැහැදිලිද? මස් කණ්ඩත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ. මොකක් හරි සත්තු මරන්න නැතුව මස් ගන්න ක්‍රමයක් තිබ්බනම් අපිත් කියනවා ඒක හරි කියලා. තමන්ට අත්හැර ගන්න බැරි තමන් තදින්ම බද්ධ වෙලා තියෙන දේවල් වලට අහු වෙන වේගයට මුලා වෙලා ධර්මයට පිටුපාන පුද්ගලයේ බවට පත් වෙනවා. සතර කමටහන් භාවිතා කරේ නැත්තම් හේතුඵල දහමට බහා ගලපා බැලුවේ නැත්තම් ඔබ පිටුපාන්නේ පරම නිබ්බාන ධර්මායතනයටවත් මියොන පලානේ සිරි ධම්මා ලංකාර හාමුදුරුවන්ටවත් මටවත් බෝපිටිය හාමුදුරුවන්ටවත් කාටවත් මේ ගොඩනැගිලි වලටවත් නෙමේ ඔබේම නිවනට තමන්ටම පෑදිච්ච නිවනට තමයි පිටුපාන්නේ. මොනව කරන්න ගිහින්ද? සත්‍ය ක්‍රියාවක් අදිෂ්ඨානයක් ආශිර්වාදයක් කරන්න ගිහින්ද? නැත්නම් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගිහින්ද? ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගිහින් සමහර විටක මෙන්න මෙහෙමත් ඔබ හිතන්න පුළුවන්. දැන් මම මේ කිව්වේ රාගයක් හැටියටනේ. මෙන්න මෙහෙම හිතාගන්නකෝ. ඔබ ගෙදර යනවා. ඔබේ ළමයා හදාගන්න ඔබට බනින්න වෙනවා. බනින එක නිවනට බාධායිද? ද්වේෂයෙන් බැන්නොත්ද නේද නිවන වැහෙන්නේ? දේශයක් හිතේ නැතුව උපක්‍රමයක් සම්මය ප්‍රයෝගයක් හැටියට බනින්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඔබ දන්නවද? ඔබ බනින්න ගත්ත ගමන් තරහට අහු වෙනවද නැද්ද? වේගයට ගොදුරු වෙනවද නැද්ද? එහෙනම් මෙත්තානුස්සති වඩන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? ඕනේ. මෙත්තානුස්සති වඩලා උපක්‍රමයක් හැටියට බනින්න කටයුතු කරන්න ඕනද නැද්ද? කටයුතු කරන්න ඕනේ. දැන් ඔබට නොගැලපෙනම වැඩක් කරනවා ඔබේ ළමයා. ඔබ දැන් ඉස්සල්ලාම දකින්නවා දැක්කේ නෑ වගේ ඉන්නවා. දෙපාරක් දකින්නවා, තුන් පාරක් දකින්නවා, හතර පහ හය හත් වතාවක් දකින්නවා. චුට්ට 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 දැන් ඇවිලි ඇවිලි එන්නේ. හැබැයි වැඩි වැඩ නෑ. දැන් බණ අහලා ඉන්නේ. දැන් ශාන්තයි, සංවරයි, නිර්මලයි, තැම්පත්. දැන් බණින්න බෑනේ.
බැන්නොත් එහෙම ළමයි අහනවනේ වා භාවනාවටත් ගිහිල්ලා නේද ආවේ කියලා. එතකොට ලැජ්ජයිනේ. දැන් ඉන්නවා ඉඳලා එක පාට මොකද වෙන්නේ? මම දැන් බලාගෙන හිටියේ ඇයි යකෝ මොන මෙත්තානුස්සතිද මූ වැහැදි හැකිද මෙත්තානුස්සති වඩවට ඉස්සලාම දොස් කියන්නේ ළමයාටද ධර්මයටද? ඔන්න දෙවෙනි වරට සමහර විට කියන්න පුළුවන් තෝ හිඳ මට නිවනත් නැහැ. අර කල්පනා කරනවා බණිනවද තව ටිකක් ඉන්නවද බණිනවද තව ටිකක් ඉන්නවද බණිනවද තව ටිකක් ඉන්නවද. මේක හරියන වැඩක් නෙමෙයි. දෙකක් කියන්නම වෙනවා. දෙකක් කිව්ව හැකි නේ නන් සේවිතබ්බම්පි එක අසේවිතබ්බම්පි දෙක. කොච්චර හොඳට කිව්ව හැකිද? තරහ හිතෙන් අයින් කරගත්තාන. හැබැයි තරහක් තියෙන්නේ දැන්. දැන් මොකද කරන්නේ? තරහෙන් මත් වෙලා කේන්ති අරගෙන අර ළමයාට බැනලා තමනුත් මත් වෙලා බෝනස් එකක් හැටියට අපිටත් බැනුම් අහන්න වෙනවා. සමහර විට ඒ තරහේ ශක්තිය උපරිම වැඩි වුණොත් උන්වහන්සේලා දන්නේ ළමයිට කතා කරන්න ඕන විදිය. එහෙමත් හිතෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොන මෙත්තානුසති දියක් ඔය ළමයි හදා ගන්න ඕනේ ඔක්කොටම කලින්. එහෙමත් හිතෙන්න පුළුවන්. නානා විපරීත තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. ඇයි ඒ? ධර්මයට වඩා ඒ වෙලාවේ අර තරහ හරිම ආස්වාදනීයයි. අහගත්ත සතර කමඨහන් තේරුණු හැටියට භාවිතා කළේ නැත්තම් මෙච්චර වටිනා ධර්මයක් හම්බෙලත් ඔබ මේකෙන් පිටපයින්වාමයි. යම් කෑම අනුන්ට දෙන්නතුව කාලා බඩ අප්සෙට් වෙලා ඒක පිට වෙනවා. පිට වෙන එක නවත්ත ගන්න ඕනේ. මොකද්ද කරගන්නේ? පොල් මුඩක් අරගෙන පස්ස පැත්තෙන් ගා ගන්න. ඔබත් දැන් මේ රාගයේ දේශයේ මොහේ කාලා තියෙන්නේ. දැන් මේවා දිරවනවා. දැන් ඔබ මේක නවත්තන්න නම් ඔබත් ඒ වගේ වැඩක් කරගෙන හරියනවද? ගෙදර ගිහිල්ලා කතා කරනවා, හිතා ගන්නවා. මට දැන් රාගය එන්නේ නැහැ, මං රාගය ගන්නේ නැහැ. මට දැන් ද්වේෂය එන්නේ නැහැ, මං ද්වේෂය ගන්නේ නැහැ. මට දැන් මෝහය එන්නේ නැහැ, මං මෝහය ගන්නේ නැහැ. තරහ එනවා. මූණ හදා ගන්න උත්සාහ කරනවා එල්ලෙන්නේ නැති වෙන්න. හිනාවක් බලෙන් ගන්න යනවා. තරහ උදුරන්නේ හිනාවෙන්ද මෛත්‍රියෙන්ද? තරහ එනවා උප්පරිමය. ගාලා හිනාවක් ගන්න යනවා. රාගයක් එනවා උප්පරිමය. එන්නේ නැහැ වගේ ඉන්න යනවා. තරහක් එද්දි තරහක් එන්නේ නැහැ වගේ ඉඳ ගින් හරියනවද? ද්වේෂයක් එද්දි ද්වේෂය එන්නේ නැහැ වගේ ඉඳ ගින් හරියනවද? මෝහයක් එද්දි මෝහය එන්නේ නැහැ වගේ ඉඳ ගින් හරියනවද? ඒක නිකන් අර බඩේ අමාරුව තියෙන අර හිවලා පොල් මුඩක් ගහගෙන බඩේ අමාරුව නැහැ වගේ ඉන්නවා වගේ තමයි. පැහැදිලිද? ඒක වැරදි. ඔබ කරන්න ඕනේ මොකද්ද? බේත බොන්න ඕනේ. අර මුඩ ගලවලා අයින් කරන්න ඕනේ. බේත බිව්වනම් ලෙඩේ හොඳ වෙනවා. ආයි මුඩු ගහන් ඉන්න ඕනද? නෑ. එකම බේත මොකද්ද? මරණානුස්සතිය. එහෙනම් අසුභානුස්සතිය වඩන්න ඕනේ, මෙත්තානුස්සතිය වඩන්න ඕනේ. බහුතරයක් අය මෙතෙක් වෙලා කියපු විදිහට ওই දෙකේ නැවති නැවති බල්ටි ගගා ඉන්නවා. මරණානුස්සතිය වඩන්නේ නෑ. මරණානුස්සතිය වඩන්නේ නැත්තම් නිවැරදිවත් වෙනවද? ප්‍රායෝගිකවත් වෙනවද? යුගනද්ද භාවනාවක් වෙනවද? යුගනද්ද වෙන්න නම් අනිවාර්යෙන්ම අසුභානුස්සති මරණානුස්සති එකතු වෙන්න ඕනේ. මෙත්තානුස්සති මරණානුස්සති එකතු වෙන්න ඕනේ. මරණානුස්සති බුද්ධානුස්සති එකතු වෙන්න ඕනේ. එතකොටයි යුගනද්ද යුගං අද්ද දෙකක් එකට. මොකද්ද දෙක? රාගයක් එද්දි අසුභානුස්සති මරණානුස්සති, ද්වේෂයක් එද්දි මෙත්තානුස්සති මරණානුස්සති. ඒ දෙකේදිමත් වෙනමම මෝහයක් හැටියටත් මෝහයක් එද්දි මරණානුස්සති බුද්ධානුස්සති. හැම වෙලාවෙම දෙකක් එකට යුගං අද්ද යුගනද්ද එකයි. තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. ඔබ කරන්න බලන්න පුළුවන් හැටියට, තේරිච්ච හැටියට, තේරුම් ගත්ත හැටියට. බුදුහාමුදුරුවෝ කොතැනකවත් දේශනා කරලා නැහැ වේගයක් උපදින වෙලාවේ වේගයට පිළියම් කරනවා මිසක් වෙන වෙලාවක කොටස් 32වල් බෙදලා බලලා වැඩක් නෑ. වෙන වෙලාවක මමද සියලු ලෝක සියලු සත්වයෝ හතර මග සතර ඵලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා කී කී ඉඳලා වැඩක් නෑ. වෙන වෙලාවට අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කී කී ඉඳලා වැඩක් නෑ. මොන වෙලාවට දවශ්‍ය වෙන්නේ? උප්පන්නේ උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ. පාපයක් අකුසල් දහමක් ඉපදුණු ඉපදුණු තැන පමණයි, වෙන වෙන තැන්වල නෙමෙයි. පරිවජ්ජනා පහතබ්බාසවා පූර්ණය වෙනවා, පූර්ණය කරනවා.
මොකද්ද පරිවජ්ජනා පහතබ්බා. අත්තිමේ භික්කවේ ආසවා පරිවජ්ජනා පහතබ්බා. ආසෝ පහතබ්බා කියන එක කරනවද කෙරෙනවද? කෙරෙනවා. කරන්නේ මොකද්ද? පරිවජ්ජනා. තමන්ගේ නිවනට බාධක සියලුම පාප මිත්‍රයන්ගේ ඇසුරෙන් වෙන් වෙනවා. තමන්ගේ නිවන් මඟ ඇහිරෙන සියලු තැන්වලින් වෙන් වෙනවා. තමන්ගේ නිවනට බාධක වෙන සියලු ආචාර ධර්ම අනාචාර ධර්ම වලින් මිදී නිදහස් වෙනවා. අන්න පරිවජ්ජනා පහතක්. ධර්මතාවයක සම්බන්ධතාවයක්. පරිවජ්ජනා කරන්න කරන්න ධර්මතාවයෙන්ම ආසවා පහතබ්බා වෙනවා. ක්‍රියා කරේ කොහොමද ඒව මොනවද කියලා පොඩ්ඩක් දැනගන්න. දුෂ්කර ක්‍රියා කරේ කොහොමද ඒවා කොහොමද කරේ කියලා දැනගන්න ඕනේ. හරි හරි ෂෝක් එකට තියෙනවනේ ධම්සප්පවත්තන් සූත්‍රයේ. අත්ත කිලමතා නියෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. තමන්ගේ අධ්‍යාත්මය කරජකාය හිතගත දෙකම දබලා තවලා දැහැන් වඩලා දුතාංග පුරලා නිවන හොයලා බැලුවා හම්බෙනවද කියලා. ඒක තමයි දුෂ්කර ක්‍රියා. එක එක ශාස්ත්‍රවරුන් ගාවට ගිහිල්ලා එක එක ක්‍රමානුගමනය කරලා හෙව්වා. මොකද්ද හෙව්වේ? රාගය කපන්න පුළුවන්ද? ද්වේෂය කපන්න පුළුවන්ද? මෝහය කපන්න පුළුවන්ද? කපන්න පුළුවන්ද? බෑ. කපන්න මොකක් උමනා වුණාද? අලුත් ක්‍රමයක් උමනා වුණා. ඒකත් හෙව්වා. අහලා හොයලා දැනගත්ත සියලු දේවල් ගවේෂණය කරා පරීක්ෂණය කරා හම්බුනේ නැහැ. එක පාට ධර්මතාවයෙන් විවරණ ශක්තියෙන්ම ආනපාන සති සමාධිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ක්‍රියාත්මක කරන්න පුළුවන්, ක්‍රියාත්මක වුණොත් හරි කියන එක තේරුණා. තේරුණාම ආනපාන කළා, සමුදේ නිරෝධ වුණා, බුද්ධත්වයට පත් වුණා. මේක පැහැදිලිව උපකිලේශ සූත්‍රෙත් සංඝාරෝ සූත්‍රෙත් බුදුහාමුදුරුව පෙන්නලා තියෙනවා. බෝසත් කාලේ කාමසුකල්ලිකානුයෝගේහි ගිහි ගෙදර ගත කළා. ගිහි ගෙයින් ඉක්මිලා අත්තකිලමතානුයෝගේහි කාලය ගත කරා, හැසිරුණා. අන්තිමට මේ රාගමද ද්වේෂමද මෝහමද පාන කරලා සවිතක්ක සවිචාරාණ කරන ක්‍රමය ඉගෙනගෙන තේරුම් අරගෙන සොයම්බු ඥාණයෙන් පසක් කරගෙන ආනපාන කරලා මජ්ඣිමා පටිපදාවෙන් බුද්ධත්වයට පත් වුන බව ඉතා පැහැදිලිව ධම්සප්පවත්තන් සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ධර්ම දේශනාවක කොටස් කීයක් තියෙනවද? පාර්ශව කීයක් ඉන්නවද? දෙකොටසයි. හරි, එච්චරයි. දේශකයා සහ ශ්‍රාවකයෝ. දේශකයාත් පින් අනුමෝදන් කරනවා, ශ්‍රාවකයොත් පින් අනුමෝදන් කරනවා. වැඩේ ඉවරයි. ඉතින් දැන් දේශකයා නම් පිනක් කරානේ. ඉතින් ආගත්තානේ, හිත පැහැදුනානේ. එතන කුසලයක් නෙමෙයිද වෙන්නේ? නෑ, කුසලයක් උණු සලාහැරියා නෙවෙයිනේ. හිත පැහැදුනා. හදවත පැහැදුනා, හිත පැහැදුනා. ඒ අනුව පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදවාගෙන ඉන්න මේ අවස්ථාව. තුන්සිත පැහැදිලා නැත්තම් පින් නෑ. දෙන්නත් බෑ. දෙවෙන්නෙත් නෑ. පැහැදිලිද? සුපත් වේවා වහන්සේ. ප්‍රිය දේට ඇලෙනවා කියන්නෙම ඒ ප්‍රිය දේ අහිවිවීම අප්‍රිය බවක් ඊට සමාන්තරව සමගාමීව යට තියෙන. කාමෙහි වරදව හැසිරෙන්නේ පංචකාම ගුණේ. සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියන එක පංචකාම ගුණයට එහා ගිහිල්ලා ඒකට මන ධම්ම කියන එකත් අයිති. මනසෙන් මත්වීමත් අයිති. කුලෙන් බලෙන් නිලෙන් ඔක්කොගෙම මත්වෙන එක සුරාමේරේ මජ්ජපමා. තව එක ප්‍රශ්නයක් අහන්න. කෑම වෙනවා, ඔබට අතපසු වෙලා ලුණු වැඩි වෙනවා. ඊට කෑම කන්න බෙදලා දෙනවා. දැන් මේ අයගේ මූණු ඔක්කොම අවුල් වෙලා ලුණු වැඩි. දැන් බොහොම උස්සනින් කියනවා මේක මේ ලුණු බැලුවේ නැද්ද කියලා කියනවා. දුන්නා නම් කන්න බැයිද කියලා එක්ක තරහක් එන්න පුළුවන්. එක්ක දුකක් එන්න පුළුවන්. මට අතපසු වීමක් වෙලා තියෙනවා කියලා. කරන්න ඕන මොකක්ද ඒ වෙලාවේ? මෛත්‍රී වඩන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන්ම නිදුක් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සකදාගාමි ඵලයෙන්ම නිරෝගී වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අනාගාමි ඵලයෙන්ම සුවපත් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අරහත් ඵලයෙන්ම දුකින් මිදෙත්වා. දැන් අර මිනිස්සුන්ව ඇවිස්සෙන විදිහට වචන පිටකරන එක නවත්තන. ඒ අයට තරවටු කරන එක නවත්තනවා. හිතානුස්සතිය වඩලා වැරදි විදිහේ සිතුවිල්ලක්, තරහක්, ද්වේෂයක් අර දුකක් ඇති කරගන්න එක නවත්ත. ඒ වගේමයි දැන් මේ අප්‍රිය දෙයට ගැටෙන ගතියක් Taman තුල නිච්ච වෙලා තියෙනවා. එහෙමයි. ඔය ලුණු වැඩි කෑම එකත් සදාකාලිකව හැමදාම කනවද? නෑ. නෑ, තව චුට්ට වෙලාවක් යද්දී ඉවර. එහෙනම් ගැටෙන්න දෙයක් තියෙනවද නිච්චයි සුඛයි අත්තයි කියලා? නෑ. එහෙනම් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරලා අර ගැටෙන එකත් නිච්ච නෑ, සුඛ නෑ, අත්ත නෑ කියලා හිතෙන් අයින් කරනවා. එතකොට දුකක් ඉතුරු වෙනවද?
දුකක් බිහිවෙන්ඩාව බිහිවෙන්ඩාපු දුකට දැම් බැඳුනේ නෑ. නිබ්බිදා බුද්ධානුස්සතිය වැඩුණ. පැහැදිලි එතකොට ඔන්න අපිට තරහක්කාව මෙත්තානුස්සතිය වැඩුවා, මරණානුස්සතිය වැඩුවා, බුද්ධ අනුස්සතිය වැඩුවා. ඊගාවට අපි හිතමු ඔය ගෙදර ඉඳිද්දිම සමහර විටක පිටින් ගේන්න පුළුවන් ප්‍රියමනාප රස බර කෑ. ඒ කෑම එක කාපු ගමන්ම දිවට ප්‍රියමනාප රසයක් ඇවිල්ලා රාගයක් ඇති වෙනවා. වහාම මොකද කරන්න ඕනේ? නොඇල්ම නාතයි, අත්හැරීම නාතයි, මිදීම නාතයි, මිදී නිදහස් වීම නාතයි. මේ කෑම එකේ තියෙන තාපෝ තේජෝ ආයෝ පඨවි කියලා බෙදලා රාගයෙන් හිත සමතේටපත් කරගන්න. ඒ වගේම මේ දිවෙන් රස බලන්න නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන රාග ගතිය නිච්චසේ පවත්වන්න බෑ, සුඛසේ පවත්වන්න බෑ, අත්තසේ පවත්වන්න බෑ. මේ ලෝකෙ වෙනස් වෙනවා, මම වයසට යනවා, අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරලා රස බලන්න බිහි වෙච්ච රාග බව උදුරා දැමෙන තත්වයට හිතපත් කරගත්තොත් අන්න බව උදුරා දැමුණා, නිබ්බිදා වුණා, දැන් රසට බැඳෙන්නේ නැහැ, දැන් බුද්ධානුස්සතිය වැඩෙනවා. රාගයක් ආවා, අසුභානුස්සතිය වැඩුවා, මරණානුස්සතිය වැඩුවා, බුද්ධානුස්සතිය වැඩුවා. ඒ වගේම අපි හිතමු ඔය වගේම ඔබ හදන කෑම එකක් ඔබ හිතුවටත් වඩා රසයි. දැන් ගෙදර කට්ටිය කියනවා මාර රහක් අද අම්මා උයපු කෑම. දැන් ඔබට උද්දච්ච ගමක් ඇති වෙනවා, පිම්බීමක් ඇති වෙනවා, මට පුළුවන් කෑම හදන්න කියලා ඇති වෙනවා. ඒක මොකද්ද? මෝහය. අන්න ඒ වෙලාවේ Taman තීරුම් ගන්න ඕනේ මේකත් මට කැමතිසේ පවත්වන්න නවත්තන්න සුදුසු දෙයක් නෙමේ. මේකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. මෙනෙහි කළොත් මරණානුස්සතිය වැඩෙනවා. ඒ අනුව වැරදි දෙයටත් බැඳෙන එක නැවතුනොත් නිබ්බිදා වුණොත් බුද්ධානුස්සතිය වැඩෙනවා. මෝහයක් ආවා, මරණානුස්සතිය වැඩුවා, බුද්ධානුස්සතිය වැඩුවා. ඒකාන්තයෙන් රාගයෙන් මිදුණා, ද්වේෂයෙන් මිදුණා, මෝහයෙන් මිදුණා, බුද්ධ භාවනාව පූර්ණේ වුණා. භාවනා පාරිපූර්ණින් ගච්ඡති කියලා බුදුහාමුදුරුව දේශනා. හොඳයි, එහෙනම් සාදු. අද හවස ගිලම්පස දානයේ උදෙසා දායකත්වයේ මූලිකත්වයේ දරන්නේ ගලගෙදර සිට පැමිණි HMD මණිකේ මහත්මිය ඇතුළු දූදරු ඥාති මිත්‍රාදීන්, ඒ අයගේ නමින් පින් බලාපොරොත්තු වෙන JB වීරසේකර ස්වාමියා වසර 3කට පෙර මිය පරලෝගියේ. ඒ ස්වාමියාටත් පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම සුජීවත්ව සිටින ඒ පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ට යහපත් සිත ධර්මාවබෝධය, කම්මාවරණ විපාකාවරණ දුරු වී චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා ආශිර්වාද කිරීමත්, ඒ වගේම හෝකන්දර පදිංචි රංජනී බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු ඥාති මිත්‍රාදීන් මේ ගිලම්පස දානයේ උදෙසා දායකත්වයේ දරලා බලාපොරොත්තු වෙන්නේ ඒ තම තමන්ගේ නමින් සංසාරගතව පරම්පරාගතව මිය පරලෝගියේ ඒ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කොට කැපකොට පින් අනුමෝදන් කිරීමේ යහපත් චේතනාව. ඒ අනුව ඔබ සියලු දෙනාගේ නමින් සංසාරගතව පරම්පරාගතව මිය පරලෝගියේ පින් බලාපොරොත්තු වෙන ඒ සෑම සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරලා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් සියලු භූත පේත පිසාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස, සන්නපාගත සතර අපාගත සත්ව කොට්ටාස, අසඤ්ඤතලවල බ්‍රහ්මකායිකවල ඉන්නාහු අනන්ත අප්‍රමාණ සත්වයන්ටත් අනුකම්පා සිතක් ඇතුව පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නටම සියලු සත්වයන්ටත් මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා වේවා. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා, සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා, සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා, සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම, සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති. හොඳයි, මේ සියලුම පින්නතුන්ට මේ සියලු ආයාමයන් තම තමන්ගේ මගා මග ඉස්මතු කර ගන්නටම උදව් වේවා, උපකාර වේවා, හේතු ආසනා වේවා.